ජීවමාන වූ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. ප්‍රමාණෙන් අපි දේ වාක්‍යයට හැරිමු. පිලිප්පි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12:13 වෙනි පද. සහෝදරිනි, මට සිදු කාරණා වැඩි වශයෙන් සුභාරංචියේ දිනීමට හැරී තිබෙන බව මම දැනගන්නවාට කැමැත්තෙමි. මෙසේ මාගේ බැඳුම් ක්‍රිතුස්වාස නිසා පැමිණුණ බව මුළු රජගෙදරද අනුක සියල්ලන්ටද ප්‍රකාශ වී තිබේ. ආමෙන්. ප්‍රමාණතර අපි මේකට මාත්‍රක් අදා ගනිමු. ක්‍රිතුස් වහන්සේ නිසා දුක් විඳීම සුභාරංචියට රුකුලක්ද? ක්‍රිතුස් වහන්සේ නිසා දුක් විඳීම සුභාරංචියට රුකුලක්ද? ආමෙන්. අපේ මාත්‍රා යටතේ අපි බලමු මේ පද දෙක. දැන් මේ බලන්න 12 පදේ පාවිතුමක් කියන සහෝදරයනි, මට සිදු කාරණේ වැඩි වශයෙන් සුභාරංචිය දිනීමට හැරී තිබෙන බව නොබලා දැනගන්නවාට මම කැමැතියි. මොනවාද පාවිතුමාට සිදු වුනේ? ඕට කොහෙන් හරි ලොකු තෑග්ගක් ලැබුණාද? ටිකටයක් ලැබුණාද? එහෙම නැතිනම් ඕට මොකක් හරි තාන්න මාන්න ලැබුණාද? ඕට ආණ්ඩු කරදුරයක් ලැබුණාද? ඇමති පට්ටන් ලැබුණාද? නැහැ. මොනවද ඕට ලැබිලා තිබුණේ? ඕට ලැබුණේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකාරයක් වීම නිසා පීඩාවන්, නින්දා, පහස. සිරගෙදරට ඔහුව ගැහුවා, ඔහුට කෝටුවෙන් ගැහුවා, කසෙන් තැළුවා, දඩුකඳේ ගැහුවා. ඉතින් මේ වගේ අපමණ දුක් කන්දරාවකට පාවතුමාට මුණ පාන සිදුනා යේසු ක්‍රිස්තුස් වහන්සේ නිසා. දැන් ඔහු ඉතා පැහැදිලි කියලා මට සිදු කාරණා වැඩි වශයෙන් සුභාරංචිය දිනීමට හැරී තිබෙනවා දැනගන්න කැමති. ඒතර පාවතුමා කියනවා දැන් උඹලා දැනගනිලා, මම කැමති උඹලා දැනගන්නවාට මට සිදුණු කාරණා මොනවද? සිදුණු කාරණා 13 පදේ කියනවා, මාගේ බැඳුම් ක්‍රිතස් වහන්සේට පැමිණුණු බව මුළු රජගෙදරද අනුක සියල්ලන්ටද ප්‍රකාශ තිබේ. බැඳුම් ඒ කියන්නේ ඔව දඩු කන්දේ ගැව්වා, ඔව කණුවල ගෙට ගැව්වා, ඔට හිරියර කළා. කොච්චර නම් ඔට පීඩා වින්දාද? කොරින්ද පොතේ පෙනෙනවා කිඳිම ලිස්ට් එකක්, මහා ලොකු ලිස්ට් එකක් පෙනෙනවානේ. ඔට මොනතරම් කසෙන් ගැව්වද, කෝටුවලින් ගැව්වද, වේල් වලින් ගැව්වද කියලා. ඉතින් එවැනි අන්දමට උත්වාල කළා, ඔට හිරියර කරා ක්‍රිතස් වහන්ස නිසා. දැන් ඔහු කියනවා මේ දේවල් නිසා සුභාරංචියට යම්කිසි ප්‍රයෝජනයක් කියලා තිබෙනවා. සුභාරංචිය පැතිරෙන්න, මිනිසුන්ට වඩා සුභාරංචිය අසන්ට දොරටු විවෘතව තිබෙනවා. මට ආපු පීඩාවන් නිසා, මම ක්‍රිස්තුස් වහන්සේ නිසා විඳිපු දේවල් නිසා මිනිසුන්ගේ සිත් විවෘතව තිබෙනවා. සුභාරංචිය මොකක්ද කියලා අහන්න මේ මනුස්සයා මෙච්චර කුටි ගන්නේ ඇයි? මේ මනුස්සයා මේ ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරන කවුද මේ ක්‍රිස්තුස් වහන්සේ? මේ වගේ මිනිසුන්ගේ සිත් පෙළඹිලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ගැන සොයලා දැනගන්න. ඒක තමයි මේ පාවතුමා මෙතන කියන්නේ. එතකොට ප්‍රේමවන්තෙනි, දැන් අපි ක්‍රිස්තුස් වහන්සේ නිසා විඳින්නේ මොනවද? අපේ විහිම විඳින දුක්ඛාන්තරවල් තියෙනවනේ. මම මේ කියන්නේ අපි විඳින දුක්ඛාන්තරවල් ගැන නෙවෙයි. යේසු ක්‍රිස්තුස් වහන්සේ නිසා ඔබට කවරරි බැනෙනවද? උන්වහන්සේ නිසා ඔබට අපහාස කරනවද? නිନ୍ଦා කරනවද? ඔබට ඔබ හෙලා දකිනවද? ඔබට විවිධ අන්දමට ඔබට පාචල් කරනවද? විවිධ දේවල් ක්‍රිස්තුස් වහන්සේ නිසා නම් ඔබට පැමිණෙන්නේ. ඔබ ඒ ගැන කනගාටු වෙන්න ඕනකමක් නැහැ. ඒ සියල්ලම ඔබේ ජීවිතයට ආශිර්වාදයක්, හේතුව ඒක එක මාධ්‍යයක් සුභාරංචිය ප්‍රකාශ වෙන්න. ඒක විශාල මාධ්‍යයක්, ඒක channel එකක් ඒක. ඉතින් ඒ නිසා ඔබ ඒව දැනගන්න අත්‍යවශ්‍යයි. පාවතුමා කියනවා මට වෙච්ච දේවල්, මට පැමුණු දේවල්, මම ගියව මාර්ග, මේ හැම දෙයක්ම අද සුභාරංචිය දොරල් විරුත් වෙලා තිබෙනවා. ඒක සුභාරංචිය දිනුවීම සඳහා සිදු වෙලා තිබුණා. රජගෙදර ඉඳලා හැම කෙනෙක්ම රැටවසෙක්ම දන්නවා මේ ක්‍රිතිස්වාස නිසා තමයි මම හිරේගිට ගියේ කියලා. ඒක රජගෙදරත් දන්නවා, ඒක හැමතැනම දන්න දෙයක්. ඉතින් සුභාරංචිය නිසා, ඉතින් සුභාරංචිය නිසා දුක් විඳින මනුෂ්‍ය ඇත්ත වශයෙන්ම භාග්‍යවන්තයෙක්. ඉතින් අද බලනකොට සුභාරංචිය නිසා මිනිස්සු දුක් විඳින අඩුවිනේ. තේරුණාද? එළියට බහැලා සැබෑලට බරංච කරනවා, දේශනා කරනවා, ලංකාවේ තියෙනවා, පිටරටවල තියෙනවා කියලා මම දන්නවා. සමහර අය ඉන්නව, නැතුව නෙමෙයි. අවංකව දුක් විඳගෙන, නිඳාපාත විඳගෙන විඳිනව අය ඉන්නවා.
පීඩා තුල යනා ඉන්නවා. ඉතින් ඒක ලොකු ආශිර්වාදයක්. නමුත් බොහෝ අය බොහෝ කිතුනෝ බලන්න සැප පහසුවට පැතරලා වාඩිලා ඉන්නනේ. මිනිස්යන්ට සුභාරංචිය කතා කරන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ සුභාරංචියක් නැහැ. තමන්ගේ සාක්ෂිය සුභාරංචියක් නැහැ. තමන්ගේ ප්‍රකාශන තුල සුභාරංචියක් නැහැ. ඒතකොට එවැනි ජීවිත දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දීමකට යම් දවසක පත් වෙනවා. ඒ නිසා මම ඔබට පැහැදිලිව මේ දවසේදී ප්‍රකාශ කරනවා, ක්‍රිස්තුස් වහන්සේ නිසා ඔබට යමක් විඳින්න තිබෙනවා නම් ඒක ඉතා ආදරෙන් වැළඳගෙන සතුටින් ඒකට මුණ පාලා ප්‍රීතියෙන් ඒක භුක්ති විඳින්න. ඒක නින්දාවක් වෙන්න පුළුවන්, ඒක අපහසුතාවයක් වෙන්න පුළුවන්, ඒක අමාරුකමක් වෙන්න පුළුවන්, ඒක සිත වේදනාවක් වෙන්න පුළුවන්, ඒක ඔබට කරන්නා විශාල ඔබ පාගා දැමීමක් වෙන්න පුළුවන්, ඔබ රැකියා කරන ස්ථානයෙන් හරි කොතනකින් නිරපා දැමීමක් වෙන්න පුළුවන්. ඒක ක්‍රිස්තුස් වහන්සේ නිසා නම්, ඔබගේ වර්ධි නිසා, ඔබගේ අඩුපාඩු නිසා වෙන දේවල් නෙමෙයි මම මේ කතා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ නිසා නම් වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ අදහාගත්ත නිසා, ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් නිසා ඔබට ඔබගේ දරුවා පාසල දා ගන්න බැරි නම් දුක් වෙන්න එපා. ඔබට දෙවියන් වහන්සේ වෙනත් පාසලක් ඔබගේ දරුවා වෙනුවෙන් යොමු කරලා ඇති, විවෘත කරලා ඇති. ඒ නිසා මතක තියාගන්න ඕනේ, ක්‍රිස්තුස් වහන්සේ නිසා දුක් වේදනා විඳින මනුෂ්‍යව උන්වහන්සේ තනි කරන්නේ නැහැ. උන්වහන්සේ ඔව් අතරමඟට අරින්නේ නැහැ. ඔව් උන්වහන්සේ අන් මිනිස්සු ඉදිරියේ ලැජ්ජාපත් වෙන්නට සලස්සන්නේ නැහැ. මිනිස්සු උත්සාහ කරන්නේ ලැජ්ජාපත් කරන්නට. නමුත් බයිබලයේ කියා තිබෙනවා සොම්නාසිකර අධහන්න ලැජ්ජාපත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ වචන විශ්වාස කරන්න ඕනේ පැහැදිලි ලෙස. දැන් පාවුල් තුමා ඇවිල්ලා මේ වගේ දුක් විඳින ලෝකන මිනිස්සෙක් නෙවෙයිනේ. ඔව් සබහාට පීඩා කළ මිනිස්සෙක්. නමුත් අද ඔව් ක්‍රිතුස්වාස නිසා ඕ විසින් පීඩා කළ ඒ ක්‍රිතුස්වාංශ නිසාම අදෝ පීඩා විඳින ක්‍රිතුස්වාංශ නිසා ඔහුට එක ලොකු ශක්තියක්, ඔහුට එක ලොකු ගෞරවයක්, ඔහුට එක ලොකු ආශිර්වාදයක් කියලා තියෙනවා. ඔහු කියනවා, හේතුව මම සුභාරංචිය, මම පතුරුණට වඩා වේගෙන් දැන් මට වෙච්ච දේවල් නිසා සුභාරංචිය විවෘත වෙලා තියෙන දොරටු වැසුණු දොරල් විවෘත වෙලා තියෙනවා. මිනිස්සුන් හදවත් විවෘත වෙලා තියෙනවා. මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා අහන්න සිත් පෙළඹිලා තිබෙනවා. ඉතින් ඒ නිසා පාවුතුමා කියලා මට සිදු කාරණා වැඩි වශයෙන් සුභාරංචිය දිනීමට හැරි තිබෙනවා. ඔබලා දැනගන්නවාට, ඔබලා දැනගන්නවාට කැමති මොනවද? සිප්පයක් ඇදුර කියලා නෙවෙයි, තෑගි භෝග ලැබුණා කියලා නෙවෙයි, සුභාරංචිය දොරවල් විවෘත වෙලා තිබෙනවා මට වෙච්ච දේවල් නිසා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ නිසා දුක් විඳීම සතුටින් පිළිගන්න, ඒක වැළඳ ගන්න, ඒක බාර ගන්න, ඒකට මුණ දෙන්න ආසාවක් දක්වන්න, කලකිරෙන්න එපා. එතනදී අධෛර්යයටපත් වෙන්න එපා. ඒදී සිත්යවටපත් වෙලා මේ මොකද්ද මම ලෝකෙට හොඳයිනේ කියලා ආපහු ලෝකෙට දුවන්න හදන්න එපා. අපි දකිනවා එදාත් වේද සාක්ෂියකෝ සිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්න යනවා. යේසුස් ඉන්න කම්ම වේද සාක්ෂියක මේ පොළවේ ඉන්න යනවා. යේසුස් නිසා එදාත් මිනිස්සු දුක් විඳා, අදත් දුක් විඳිනවා, හෙටත් දුක් විඳින්න යනවා. ඒ නිසා ඔබ විතරක් නෙවෙයි, මම විතරක් නෙවෙයි. ඒ නිසා ඔබ තීරණයක් ගන්න. අද ඉඳලා මම සුභාරංචි නිසා, ක්‍රිස්තුස් වහන්සේ නිසා මම ඕනම දෙයක් දරා ගන්නට මම සූදානම් සිටිනවා කියලා ඔබ තීරණයක් ගන්න. අපි ආඥා කරමු. ප්‍රේමන්ත දෙවියන් මේ වචන නිසා ස්තුති කරමු. ක්‍රිස්තුස් වහන්සේ නිසා දුක් විඳීම භාග්‍යයක් කොට සලකන්ට, ඒ ගැන සිතන්ට, ඒ විදිහට කල්පනා කරන්ට, ඔබගේ දරුවන්ට මාතෘ උදව් උපකාර කරන්ට මිලනේ සංස්කෘතුන් නාමයෙන් ආමෙන්.